මහකන්නේ වීකුවින් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කළා. එහෙත් එම තීරණේ බලාත්මක කිරීම කල්දමන් ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේ. මෙම තීරණය තුළින් අනෙකුත් පාර්ශ්වයන්ට අගතියක් සිදු වන බවටයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණේ. එහෙත් එය අත්හිටුවීම තුළින් ඉදිරියේදී පාරිභෝගික ජනතාව මෙන්ම ගොවින්ද දැඩි අපහසුතාවට පත්වන බවයි ඔවුන් සඳහන් කළේ. මේ පොහොර සානාධාරය දින එක නවත්වන්න එපා. අපි රටට බත සපයන උත්සාහ කරන්නේ. රටේ ආර්ථිකය හදන්න උත්සාහ කරන්නේ. මහතා ගොවි සංවිධාන විසින් විශාල පැමිණිලි ප්‍රමාණයක් යොමු කරලා තිබෙනවා. ඒ අනුව තමයි අපි තීරණය කරේ මැතිවරණ කොමිෂන් සභාවට සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න. මේක මැතිවරණය ප්‍රවර්ධනය කිරීමක් වෙන්නේ නැහැ. වෙනත් දේශපාලනික කටයුත්තක් නෙමෙයි. මොකද මේ මහකන්නේ මේ ගොවි ජනතාවට මේක නොලැබුණොත් ඒකේ විශාල පාඩුවක් ගොවි ජනතාවට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි විශේෂයෙන් ලිඛිත ඉල්ලීමක් කරා. ඒ වගේම MOP පොහොර අතිරික්තයක් තිබෙනවා ලංකාවේ. ඒ පොහොර කඩිනමින් ගොවීන්ට ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරා. ඒ ආකාරයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඊට එහා ගිහිල්ලා නීතිමය පියවර නඩු පැවරීමට කටයුතු කිරීමටත් අපි සූදානම් බව දැනුම් දීමක් කරා.